කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද මං ඩේ බ්ලොග් එකකුත් එක්කන්ම මං AliExpress එකෙන් කරපු ඕඩර්ස් ගැන විස්තරයක් අරගෙන ආවා. මාත් මුලින්ම තමයි මේ ඕඩර්ස් දැම්මේ. ඉතින් මං චුට්ටක් බයත් හිටියේ එන්නේ නැති වෙයිදෝ කියලා. ඉතින් හැබැයි ඒ වුණාට ඒ හැම එකක්ම ආවා. එහෙනම් බලමුකෝ මුලින්ම මොනවද මං ඕඩර් කරේ කියලා. මේ තියෙන්නේ චූටි පර්ස් එකක්. ඉතින් ඉස්කෝලේ යන චූටි දුවලට එහෙම මෙන්න මේ පර්ස් එකට සල්ලි දාගෙන කැන්ටින් එකට එහෙම අරන් යන්න පුළුවන්. මම මේක ඕඩර් කරේ අපේ අක්කගේ දුවට. ඉතින් එයා ගොඩාක් ආස වුණා මේක දැකලා. මේකට සල්ලි දාගෙන ඉස්කෝලේත් එහෙම අරන් යන්න පුළුවන් ක්ලාස් එකත් එහෙම. ඉතින් පොඩි බබාලට නම් ගොඩක් වටිනා මේක. මන් රුපියල් 180කට වගේ තමයි මේක ගත්තේ. හරිම ලස්සනයි. දැක්කහම නම් ගොඩක් ආසයි තනම් පාටත් ගොඩක් ලස්සනයි. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මම පහලින් ලින්ක් එක දාන්නම් ඔයාලා ඕඩර් කරගන්න. ඔන්න ඔගේ සයිස් එහෙමත් තුනක් තව තිබ්බා. මේ තියෙන්නේ පොඩිම සයිස් එක. මේ තියෙන්නේ නම් මං කරපු ඕඩර් එකක්. මං ගොඩක් ආසාවෙන් හිටියේ මෙන්න මේ වගේ පර්ස් එකකට. ඉතින් අපි පොඩි ගමනක් යනකොට අපිට සල්ලි ටිකයි අපේ කාඩ් එක එහෙම දාගෙන යන්න පුළුවන්. ඒකත් ගොඩක්ම වටිනවා. ඒකත් මං ගත්තේ රුපියල් 158කට. ඉතින් හරිම ලාභයි. ඒ වගේ ගානකට ගොඩක් වටිනවා. ඔයාලටත් පේනවා ඇති ලංකාවෙන් නම් ඉතින් අපිට ඒ වගේ ගානට මේ වගේ වොලට් එකක් ගන්න බෑනේ. ඉතින් මේකත් ගොඩාක්ම වටිනවා. මං ඒකේ ලින්ක් එකත් පහලින් දාන්න. මේ තියෙන්නේ මේකප් පවුච් එකක්. ඉතින් මේකත් ගොඩාක්ම වටිනවා. හොඳට ඒක ඇතුලේ ඉඩ තියෙනවා. මම මේක ගත්තේ රුපියල් 167කට වගේ ගානකට තමයි මං ගත්තේ. ඉතින් ගොඩක් වටිනවා ඒ ගානට. මේකේ හොඳ හයිය ෂිපර් එකක් තියෙනවා. ඒ වගේම ඇතුලේ චූටි කණ්ණාඩියක් තියෙනවා. එක එක කොටස් වලට වෙන් කරලා තියෙනවා. අපිට මේකප් බ්‍රෂ් එහෙම දාගෙන යන්න. මේකප් අඩු විතරක් නෙමෙයි, අපි පාවිච්චි කරන ක්‍රීම් එක, ඕඩිකොලොන් එක, ඒ වගේ අපි කොහේ හරි යද්දි දාගෙන යන හැම දෙයක්ම මේක ඇතුළේ දාගෙන අපිට අරන් යන්න පුළුවන්. ඒකත් ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට මං කියන්න ඕනේ, මම මේ මෙච්චර අඩු මුදලට මේවා ගත්තේ සාමාන්‍යයෙන් අපි අලුත් account එකක් හදපුවාම මුලින්ම අපිට ගණන් අඩුවට තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් මම මගේ ෆෝන් එකේ තිබ්බ account එකෙන්, ලැප් එකෙන් සහ අපේ අම්මගේ ෆෝන් එකෙන් තමයි මම මේ orders දෙක තුන දැම්මේ. ඉතින් එතකොට මුලින්ම ගණන් වැඩි බඩු ගණන් අඩුවට අපිට ලැබෙනවා. ඉතින් ඔයාලත් තාම orders දාලා නැත්තම් ඔයාලත් ඒ විදිහට gedara phone වලින් දාන්න මේ 100 ගානට වගේ හොඳ දේවල් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලට දැන් මේක බඩු අරගෙන තියෙන කෙනෙන් රුපියල් 700ක් 800ක් ගානට වගේ තමයි මේ බෑග් එකක් එහෙම පෙන්වන්නේ. ඉතින් ඒක තමයි ඒ AliExpress orders වල හැටි. මුලින්ම තමයි ටිකක් ගණන් අඩුවට දෙන්නේ. මේ තියෙන්නේ අපේ අම්මට මම දාන ගෙනියන්න එහෙම ඕඩර් කරපු සෙට් එකක්. ඒකේ නම් කලින් පැකින් එක කඩලා තිබ්බා. මොකද ඒ වෙලාවේ මං ගෙදර හිටියේ නැහැ. අපේ චූටි පුතාට ඒක බලන්න ආසයි කියලා ඒක ඕපන් කරලා තිබ්බා. ඉතින් ওই විදිහට තමයි ඒකේ කැලී ටික තියෙන්නේ. ඉතින් උඩින්ම තියෙන චූටි එක නම් සාමාන්‍යයෙන් ගොඩක් පොඩි. ඒකට නම් මොකුත් අපිට දාගෙන යන්න බැරිම තරම් සාමාන්‍ය ඩෙසර්ට් එකක් වගේ එකක් තමයි ඒකට දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට අනිත් කප්ස් ටික නම් හොඳයි. මේක ගත්තෙත් රුපියල් 190කට වගේ මුදලකට තමයි අරගත්තේ. ඉතින් ඒක ගොඩාක්ම හයිය නෑ. උනාට ඉතින් සාමාන්‍යයෙන් කොහේ හරි මොනවා හරි දාගෙන යන්න එහෙමත් වටිනවා. දාන ගෙනියන්න කියලා හිතන්න තමයි ඔන්න ඉතින් ඒක මම ඕඩර් කරේ. ඉතින් ඔය දේවල් ටික තමයි මං AliExpress එකෙන් ඕඩර් කරේ. ඉතින් ඔය ටික ඉවර වෙනකොටම ඔන්න හම්බුණා කිරි උතුරපු දානයක්. ඉතින් අපිට අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් කිරි උතුරලා යාළගේ ගෙදර අපිට මේ පාර්සල් එක දීලා ගියා. ඉතින් මේවා නිතරම හම්බෙන්නේ නැහැ නේ. මම නම් ගොඩාක් ආසයි මේ කිරි උතුරපුව කන්න. ඉතින් ওই විදිහට යාළා හැඳි ගැවුම් එහෙමත් හදලා තිබ්බා. ඉතින් අයියා එහෙමත් ආවා. අපි කට්ටියම එකතු වෙලා ඒකත් කෑවා. ඉතින් අද තව වැඩ ගොඩක් තියෙනවා. ටිකක් එළියට යන්න තියෙනවා වැඩ වගේකට. එහෙම බලමුකෝ දිගටම වීඩියෝ එකත් එක්කන් ඉන්න. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.
ඔන්න ඉතින් අපිට ගොඩ දවසකින් හම් වෙන දෙයක් ලැබුණා. අපේ ගෙදර නම් ඉතින් ගම්මිරිසෙම වැඩිය නැහැ. අපේ පැතිවල ඉතින් ওই ගම් පැතිවල වගේ ওই දේවල් හැදෙන්නේ නැහනේ. ඉතින් අපි ගමෙන් ගියාට පස්සේ අපිට නැන්දා කෙනෙක් අමු ගම්මිරිස් එහෙමත් දුන්නා. ඒ වගේම වේලපු ගම්මිරිස් ගොරක ඒ දේවල් දුන්නා. ඉතින් මේ අමු ගම්මිරිස් ටික දැන් මේ වේලෙන්න දාන්න තමයි හදන්නේ. ඉතින් ඒ නැන්දා මගේ වීඩියෝස් එහෙමත් බලනවා. ඉතින් තැන්කියු අපිට මේවා දුන්නට. ඉතින් දැන් මේ ටිකත් වේලෙන්න දාලා ඉවර වෙලා තමයි ඉතුරු වැඩ ටික කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒත් එක්කම වේලුණ ඒවත් දුන්නා. ඒ වුණාට අපි තව ටිකක් ඒ ටික රත් කළා වගේම අරන් තියමු කියලා හිතලා ඒ ටිකත් වේලෙන්න දැම්මා. අපේ ගෙදර තියෙනවා බට්කම් මිරිසලා. ඉතින් ඒකෙත් කරල් දෙක තුනක් හැදිලා තිබ්බා. ඒවත් පැහිලා තිබුණ නිසා මේකට මේ දෙක තුන කඩලා එකතු කරා. ඉතින් ඒවත් හොඳට ඉදිලා තිබ්බා සමහරක් ඒවා. ඉතින් දැන් මේ ටික ඔක්කොම වේලන ගන්න ඕනේ. මොකද මේ දවස්වල ටිකක් වහින්න වගේ තේනවනේ. ඉතින් හොඳ අවුවේ තියලා වේල ගන්න ඕනේ. ඇත්තටම අපේ කෑම ගොඩක් රස වෙන්න බලපාන හේතුවක් තමයි අපි මේ පාවිච්චි කරන කුළුබඩු වර්ග. ඉතින් මේවා හොඳ තත්ත්වයේ අලුත් ඒවා තියෙනවා නම් අපේ කෑම කොහොමත් රසයි. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් මෙහෙම අරගෙන අපිම හදාගන්න එක වටිනවා. කඩේ එහෙම තියෙනවා. ඉතින් ගොඩක් කල් ගිහිල්ලා සමහර ඒවා පුස්කාලා එහෙම තියෙනවනේ. ඉතින් නැති කෙනෙක්ට නම් එහෙම තමයි ගන්න වෙන්නේ. ඒ වුණාට ඉතින් අපි ගෙදර අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා මේ විදිහට හොඳට පිරිසිදුවට වේලලා ඒවා හොඳට කොටලා තියාගන්නවා නම් අපේ කෑම ගොඩාක් රස වෙනවා. ඉතින් මේත් එහෙම අපිට හම්බුණ ගොරකාගයක්. ඒවා හොඳ අලුත් පාටට තියෙනවා. ඉතින් සුවඳයි මේ ටික නම්. ඒ ටිකත් අපි තව ටිකක් වේලෙන්න දාලා බෝතල් වලට දාලා අයින් කරමු කියලා තමයි හිතුවේ. ඉතින් ඔයාලටත් පේනවා ඇතින හොඳ ලස්සන පාටට ලොකු කෑලි වලින් ඒවා තියෙන විදිය. ඔන්න ඉතින් දැන් අපි ආවේ දන් ටිකක් කඩා ගන්න. අපේ මේ ගෙදර ගහේ දන් ගොඩාක් හැදිලා තිබ්බා. ඉතින් අපි කට්ටිය ආවා දැන් දන් කඩා ගන්න. අයියා මේ ලොකු කෙක්කෙන් තමයි ඒවා කඩන්නේ. ඇත්තටම කඩන්නේ කියන්නේ ගහේ අත හොල්ලනවා. එතකොට බිමට වැටෙනවා. එහෙම තමයි අහුල ගත්තේ. නැත්තම් ගහේ නැගලා කඩන්න බෑ. ගහ උස වැටි. ඉතින් ওই විදිහට වැටෙන වැටෙන දන් කෑවා. ඉතින් අවසානයේට ඔයාලට පෙන්වන්න දන් ඉතුරු වුණේ නැහැ. ඉතින් ඔහොම ওই විදිහට ටිකක් එකතු කරලා ඊට පස්සේ සෝද ගන්න. මොකද ඉතින් වැලි ගෑවෙනවනේ තනකොළ කොට උඩට වැටුණත්. ඊට පස්සේ එහෙම කාලා අවසානයේට ඔයාලට නම් ඉතින් පෙන්වන්න උනේ නැහැ. ගොඩ කාලෙකින් හම්බෙන කෑමක් තමයි ඉතින් ඒක. මේ පේනවනේ කාලා කාලා දිව එහෙම දම් පාට වෙලා තියෙන විදිහ. ඔන්න ඉතින් අපි තුන්දෙනාම ඊට පස්සේ ටිකක් එළියට ආවා. අපිත් එක්කන් අක්කගේ පුතත් ආවා යන්න. ඉතින් මුලින්ම අපි ගියේ සැලොන් එකට. ඉතින් යන අතරතුරේ තමයි මෙයාට බඩගිනේ කියලා එයා ඉල්ලපු දේකුත් අරගෙන දුන්නා. ඔයාලා දන්නවනේ ඉතින් වෙඩින් එක ළඟයි කියලා. ඒකට ඕන කරන දේවල් වලට ඉතින් නිතරම එළියට යවෙනවා. අද මම මේ යන්නේ මම මොනවද පාවිච්චි කරන ජුවලරි කියලා බලන්න තමයි යන්නේ. ඉතින් එක එක වර්ගවල එතන තියෙනවා. මගේ සාරීකට මැච් වෙන එකක් මං කැමති විදිහට එතනින් මං තෝරගන්න පුළුවන්. මෙන්න මේවා තමයි තිබ්බේ. ඉතින් එක එක අලුත් ඩිසයින් වල ඒවා එහෙම තියෙනවා. ඕවා ගොඩක් අලුත් ඒවා. එයා ළඟදි තමයි මේ සෙට් ටික ගෙන්නලා තිබුණේ. ඉතින් හරිම ලස්සනයි. ඒවා දැකපුවාම ආසයි හිතෙනවා. ඉතින් ඉක්මනට මේ ටික දාලා බලන්න ආසයි. ඉතින් කොහොමද ලස්සන කියලා මටත් ඕන් දන්නවා. ඔයාලත් ගොඩක් ආසාවෙන් ඉන්නේ දවසේ එනකන් කියලා. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් මේකේ වීඩියෝස් අරගෙන එන්නම්. ඔය ඉතින් පොඩ්ඩක් දාලා බැලුවා කොහොමද ඒකේ ලස්සන කියලා. මගේ කලින් වීඩියෝස් වල ඒ කියන්නේ අපේ වෙඩින් එකට නැකත් අරන් ආපු වීඩියෝ එකේම ඔයාලා ගොඩාක් මට විශ් කරලා තිබ්බා. ඉතින් මට හිතා ගන්න බෑ ඔයාලා මට මෙච්චර ආදරෙයිද කියලා. ගොඩක් ස්තුතියි ඔයාලගේ ආදරයට. මට ඔයාලට ස්තුතියි කියන්න මට තේරෙන්නේ නෑ ඇත්තටම. මෙච්චර ආදරයක් ලබන්න මම ගොඩක් පින් කරලා තියෙන. ඉතින් ඔයාලගේ ආදරණීය කට්ටිය මට හම්බෙන්න මම ගොඩක් ළඟින් ආශ්‍රය කරනවට වඩා ඔයාලා මට ඒ දෙන ආදරේ ගොඩාක් වටිනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. එහෙනම් ඉතින් දැන් මේ ආවේ ඇඳුම් වගේක් එහෙම ගන්න. මම ඒවා වීඩියෝ කරේ නෑ. ඉතින් හැමදේම ඔයාලට වෙලාවකට එපත් වෙනවා. ඉතින් ඉතින් මම හැමදේම දානවා කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මම ඒවා වීඩියෝ ගත්තේ නෑ. ඉතින් චෝටි පුතාට සපත්තු දෙකුත් අරගෙනම අපි ආවා.
දැන් මේ හදන්නේ අක්කලා ගෙදර ඉඳන් ඉස්කෝලේට ඕන කරන නිර්මාණයක් හදන්න. එයාලට ගහක් අලවන් එන්න කියලා තිබ්බා. ඉතින් අක්කගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා තිබ්බා මේකට උදව් කරන්න. ඔහි විදිහට තමයි ඉතින් එදා රෑ ඒ ගහ හැදුවේ. එහෙනම් මං අතට ගිහින් එන්නම්. ඉක්වන්ට මලුත් වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලා හම්බෙන්න. හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න, ගොඩාක් ආදරේ. මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආදරේ පරිස්සමෙන් ඉන්න.